සබද ඔසක් යාලුවන ඔයාල මේ එකතු වෙලාවෙන්නේ එස්සල් 3000 YouTube channel එකත් එක්ක. ඉතින් යාලුවනේ මීට දවස් කීපයකට කලින් මම ඔයාලට හඳුන්වලා දුන්නා තවත් එක් e-money site එකක්. ඉතින් මේක 2012 වසරේ ඉඳන් කරගෙන එන පවත්වගෙන එන ඉතාමත් හොඳ website එකක්. මේකයි ඇති වෙන්නේ PTC කාර්යයට. මම අද කතා කරන්න යන්නේ Ojo website එක සම්බන්ධයෙන්. ඉතින් Ojo site එකේ පුංචි පුංචි හැංගිච්ච කරන සම්බන්ධයෙන් මම ඔයාලට දැනුවත් කරන්න යන්නේ. ඉතින් රෙෆරස් කෙනෙක් ගන්නකොට මොන වගේ දේවල්ද කරන්න ඕනි, එහෙම නැත්නම් එයාලා අපි පර්චේස් කරනකොට කොයි විදිහේ සෙටින්ස් හදා ගන්න ඕනද, අපි පර්සනල් සෙටින්ස් වගේ හදා ගන්න තියෙනවා, ඒ හැමදේම මම කියලා දෙන්නම්. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේක ඇවිල්ලා ඇත්තටම ඉවසීමක් තියෙන කෙනෙකුට මේ සයිට් එක හරහා ඇත්තටම ලොකු මුදලක් හොයා ගන්න පුළුවන්. මම මේ සම්බන්ධයෙන් රෙජිස්ටර් වෙන තැන ඉඳන් වැඩ ඇඩ් බලන තැන දක්වා කතා කරලා තියෙන මීට කලින් වීඩියෝ එකේ මම ඒ වීඩියෝ එකක් දාන්නම්. මොකද ඒ සම්බන්ධයෙන් ඔයාට දැනුමක් අලුතෙන් මේකට එකතු වෙන කෙනෙක් නම් ඒක සම්බන්ධයෙන් දැනුමක් නැහැ. ඉතින් මම පුංචි පුංචි දේවල් සම්බන්ධයෙන් කතා කරන මේ ඕජෝ සයිට් එක හරියට කරගෙන ගියොත් එහම ඔයාට ලොකු ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ හරහා කොහොමද රෙපරස්ලා රෙන්ට් කරලා වැඩේ කොහොමද කරගෙන යන්නේ කියලා මම ඔයාලට පෙන්වලා දෙන්නම්. ඉතින් මුලින්ම ඔයාට ඔයාගේ මම පෙන්වන්න ඉස්සලා මගේ බැල මේකේ ඇප්ලිකේෂන් එකේ බැලන්ස් එක මගේ, එහෙම නැත්නම් මේ ඕජෝ සයිට් එකේ බැලන්ස් එක. ඉතින් මගේ බැලන්ස් එක දැන් තියෙනවා ඩොලර් 1.47. ඉතින් මේක ඔයා මම දන්නවා දැන් දවස් 5-4කට විතර කාලෙ මම කෑෂ් අවුට් එකක් දැම්මා. ඒකේ වීඩියෝ එකත් මම කලින් දැම්මා. ඒකත් මගේ බිට් පේ account එකේ වැල්ලා තිබ්බා. ඉතින් මේකෙදි ඔයාට සල්ලි ගන්න පුළුවන් බිට්කොයින්ස් වලට. ඉතින් ඒක තමයි ලොකුම chance එක. බිට්කොයින් කියලා කියන්නේ දවසින් දවස ඉහළ නගින දෙයක්. ඉතින් 2020 වෙනකොට බිට්කොයින්ස් එකක් ඇමරිකන් ඩොලර් 9000ක් වගේ ලොකු මුදලකට යනවා කියලා කියනවා. ඉතින් දැන්ටම මේක එකතු කරලා තියාගත්තොත් ඔයාට එන වාසිය ඔයාටම හිතා ගන්න බෑ. ඉතින් අද ඩොලර් දෙකක් ගත්තා කියලා කියන තව අවුරුද්දකින් විතර ඒක අනිවාර්යෙන් අපේ බිට්කොයින් ඩොලර් දෙකක් මේකේ කෑෂ් අවුට් මීනියම් කෑෂ් අවුට් එක. ඉතින් කෑෂ් අවුට් එකක් දාලා ඩොලර් දෙකක් අපි ගත්තා කියලා හිතමුකෝ. ඒ ගණනට හම්බෙන BTC ප්‍රමාණයට අපි ඩොලර් දෙකයි අද හම්බෙන්නේ. හැබැයි තව අවුරුදු එකහමාරකින් විතර අනිවාර්යෙන් ඩොලර් 15ක් විතර ඒ හම්බ කරපු බිට්කොයින්ස් වලින් හොයන්න පුළුවන්. මේක තමයි තියෙන වාසිය. ඉතින් මේකෙදි මම ඔයාලට කිව්වා කලින් 0.20ක් වෙනකොට, එහෙම නැත්නම් 0.60ක් වෙනකොට රෙපරස්ලා ගන්න කියලා. එතනින් තව දෙයක් කියන්න ඕනි. මේක ඔයා ඩේ බයි ඩේ කරගෙන ගිහිල්ලා සති එකමාරක් ඔය කාලයක් කරනකොට මේ ඩොලර් 0.2 කියන ටාගට් එකට ඔයා ඇචීව් කරගන්න පුළුවන්. එතනදී ඔයා කරන්න ඕනි එක රෙපරස් කෙනෙක් ගන්න ඕනි මේ 0.2 දීලා ගන්න ඕනි. ඉතින් ගන්නකොට ඔයාට මේ ගන්න එක රෙපරස් ඔයාට පුළුවන් මාසයක් තියාගන්න. ඉතින් ඒක ගන්නකොට ඔයා දවස් අද ගත්ත කියන්නේ ඊළඟ සතියේ දවස් 7කට පස්සේ ආයෙ පර්චේස් කරලා ආයෙ ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි හොඳ. ඒ විදිහේ දවසින් දවස ඔයා අනිවාර්යෙන් ඇඩ් ක්ලික් කරලා මෙයා කරන්න අනිවාර්යෙන් ඇඩ් 4ක් අවම බලන්න ඕනේ. මොකද ඔයාගේ යටතේ රෙෆරස් ලයින් නෝන එයාලගේ ඉන්කම් එක ඉන්නේ. අපි අනිවාර්යෙන් ඇඩ් 4කට වැඩි දවසකට බලන්න පුළුවන්. ඉතින් මම කිව්වා ඔයාලට කොහොමද මේක ගන්නවට පොඩි පොඩි ප්‍රශ්න වගේක් එනවා, ඒවා निराකරණය කොහොමද කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනදී අපිට ඕනි වෙනවා අපේ පර්චේස් කරලා රෙෆරස් ලගන්න. ඉතින් ඊට කලින් ඔයා පොඩි දෙයක් හදා ගන්න ඕනි. මේ සෙටින් වල ගිහිල්ලා ඔයාගේ පුංචි පුංචි ইনফরমේෂන් ටිකක් හදා ගන්න ඕනි. එහෙම නැත්නම් ඔයාට මේ ඇඩ් ෆවුන්ඩ් කියන ෆන්ක්ෂන් එක, එහෙම නැත්නම් සෙක්ෂන් එකට ගිහිල්ලා වැඩ කරගෙන යන්න බැරි වෙනවා. ඔයාට මේ පේනවා පර්සනල් සෙටින්ස් කියලා. මෙතනට යන්න ඕනේ අනිවාර්යෙන්. ඔයා අලුතෙන් account එකක් හදාගත්තත් ඉස්සලා මෙතන ගිහිල්ලා මේ account settings ටික අනිවාර්යෙන් හදාගන්න. හදාගත්තට පස්සේ තමයි ඔයාට purchase කරලා reference ලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තියෙන පොඩි පොඩි settings ටික තමයි හදාගන්න ඕනි. Bitcoin wallet එක. ඉතින් මේක තමයි wallet address එක. මේක කලබල වෙන්නවා BitPay application එකේ. එහෙම නැත්නම් ඔයාගේ ළඟ තියෙනවනම් කොහේ හරි Coinbase ඊට පස්සේ ඒ විදිහට Yobit ඒ වගේ තැන්වල තියෙනවා BitPay wallet address එකක්. ඒ wallet address එක මේ විදිහට මෙතන ගන්නලා ගන්න බලන්න. ඒක හදිස්සි වෙන්න බෑ. ඉස්සලාම සම්පූර්ණ කරන්න ඕනේ ඔයාගේ මේ first name, last name, country එක, state එක, ship code එක මේවා තමයි complete කරන්න ඕනේ. ship code එක කියලා කතා කරුත් එහෙම ship code එක කියලා කියන්නේ ඔයාගේ ළඟම ටවුන් එකට අයිති තැපැල් ස්ථානෙට තියෙන වෙනම ප්‍රාදේශීය කෝඩ් එකක්. එහෙනම් ලංකාවේ අමතන මුළු ලෝකෙටම දීලා තියෙන එක කෝඩ් එකක්. ඉතින් මම මේ දාලා තියෙන්නේ මට අයිති සිප් කෝඩ්, එහෙම නැත්නම් පෝස්ටල් කෝඩ් එක මේ දාලා තියෙන්නේ. මේකට සිප් කෝඩ් එකක් කියලා කියනවා. ඔයා උදාහරණයක් විදිහට ඔයා නුවර නම් ඉන්නේ ඔයාට සර්ච් කරන්න පුළුවන්
කැන්ඩි සිප් කෝඩ් එමතම් කැන්ඩි පෝස්ටල් කෝඩ් ඒ විදිහට දාලා ඔයා මේ විදිහට මෙතන දාන්න ඒ සිප් කෝඩ් එක නම්බර් එක. ඉතින් මේ විදිහට ඔක්කොම සිලෙක්ට් කරලා බර්ත්ඩේ එක මම එක සිලෙක්ට් කරලා නැහැ දාලා නැහැ තාම. කරන්ට් පාස්වර්ඩ් එක කියලා කියන ඔයාගේ පාස්වර්ඩ් එක, ඒ පාස්වර්ඩ් එක දීලා සේව්. මම ඔයාලට පෙන්නන මම මෙතන මම මේක මගේ බර්ත්ඩේ එක මේ විදිහට මම චේන්ජ් කරලා ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට මෙයා කරලා ඔයාලට පෙන්නන්නම්. මේ ඊට පස්සේ ඔයා කරන්න ඕනි මේ කරන්ට් පාස්වර්ඩ් කියන ඔයාගේ පාස්වර්ඩ් එක දීලා සේව් චේන්ජස් කියලා දුන්නට පස්සේ තමයි ඔයාගේ account එකෙන් purchase කරලා සල්ලි ගන්න පුළුවන්. ඉතින් මේ setting එක ගොඩක් කට්ටි හදාගෙන දන්නේ. ඒකයි මම ඔයාලට මේක පෙන්වන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා මේ විදිහට යුවා successful update your settings කියලා මේ විදිහට වෙන්නවා. ඊට පස්සේ ඔයා යන්න ඕනි මෙන්න මෙතන තියෙනවා මේ purchase කියලා. purchase කියන තැනට ගිහලා තමයි reference ලා ගන්න. reference ලා ගන්නකොට ඔයා මතක තියාගන්න එක reference කෙනෙක් ඔයාට ගන්න පුළුවන් 0.20ට. reference ලා 3 දෙනෙක් ගන්න පුළුවන් 0.6 බින්දුවකට. ඉතින් මෙතන හොඳම දේ තමයි අපි පුංචි තැනින් පටන් ගමු. 0.2 බින්දුවක් දීලා මෙන්න මේ විදිහට තියෙනවා මෙතන ඔයාට found purchase balance කියලා. මෙන්න මේ 3 වෙනි option එක දීලා ඔයාට තියෙන්නේ ඔයාගේ ඔයා පාවිච්චි කරන මේ බැලන්ස් එක account balance එකෙන් මේක කරන්න ඕන නිසා VIA balance transfer කියලා next දීලා ඔයාට මෙතන ඔයාට දාන ප්‍රමාණය දාන්න පුළුවන්. ඉතින් මෙතන තමයි දාන්න තියෙන්නේ ඔයා 0.60ක් ගන්නවා නම් 0.60 කියලා ගන්න. ඊට පස්සේ next දෙන්න. ඉතින් 0.20ක් ගන්නවා නම් එහෙම නැත්නම් කරේ පර කෙනෙක් ගන්නවා නම් ඔයා next දීලා ගන්න. මේ විදිහට දීලා next click කරන්න. එතකොට ඔයාට purchase කරන්න මේක මේවා කරලා ඊට පස්සේ මේ විදිහට add pound වෙනවා. මම දැන් මේවා කරන්න මම reference දැන් ගන්න නැති හින්දා මේ විදිහට next දුන්නාට පස්සේ ඔයාට පේනවා ඔයාගේ account balance එකේ pound කියන section එකට 0.20ක් ඇදලා තියෙනවා purchase pound කියලා. ඊට පස්සේ ඔයා කරන්න ඕනි reference ලා මිලදී ගන්න ඕනි. එතනට යන්නේ මෙන්න මේ විදිහට. ඔයාට මේ පේනවා මේ reference කියලා තියෙනවා. එහෙම නැත්නම් මේ purchase කියන සැරින් ඔයාට ගිහිල්ලා ඔයාට ගන්න පුළුවන් මේ විදිහට purchase referrals කියලා ක්ලික් කරන්න. ඉතින් ඔයාගේ account එකට අර විදිහට සල්ලි දාගෙන තමයි මෙතනට ගිහිල්ලා ගන්න. ඉතින් ඔයාට පේනවා මේ package එකේ පළවෙනි package එක 0.20ට referrals ලා එක්කෙනෙක් ගන්න පුළුවන්. ඉතින් එයාලගේ income එකක් ඔයාට cover කරගන්න පුළුවන් දවස් 8ක් 9ක් විතර යනකොට මේ 20 cover කරගෙන ඉස්සරහට ඔයාට ගන්න පුළුවන්. ඊට දවස් 7ක් ගියාට පස්සේ reference කරලා 3 දිනක් ගන්න පුළුවන්. මේ විදිහට පොඩි පොඩි විදිහට යන්න පුළුවන්. ඔයාගේ account එකේ target එක හොඳට achieve කරගන්න පුළුවන් මේ තියෙන්නේ. මේ විදිහට ගිහලා ඔයාට finally ගන්න පුළුවන් ඩොලර් 100 දිනක් ගන්න පුළුවන් ඩොලර් 20කට. එතකොට මම පෙන්නන්නම් එයාලගෙන් එනවා income එක ඩොලර් මම ඒක හදලා පෙන්නන්නම්. calculate තියෙන විදිහට එයාලගේ income එක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහ තමයි ඉන්කම් එක එයා දාලා තියෙන්නේ. එයාලගේ මේ විදිහ තමයි දාලා තියෙන ඉන්කම් එක. රෙන් රෙපරස්ලා 50 දෙනෙක් ඔයාට ගන්න පුළුවන් ඩොලර් 10කට. ඔයාට දවසකට විතර හොයන්න පුළුවන් ඩොලර් 1.2. ඉතින් මෙතනදී ඔයා 30ක් ගත්ත කියලා ඊළඟට ඔයා නතර වෙන්නේ නැහැ. ඔයා ඉතින් එහාට අනිවාර්යෙන් යනවා මේ ඔයාගේ account එකේ cost එක cover කරගත්තට පස්සේ. ඉතින් ඊළඟට ඔයාට ගන්න බලන්න ඩොලර් මේ ඩොලර් 20 කියන concept එකෙන් ගන්න පුළුවන් මේ මේ schedule එකෙන් ඔයාට reference ලා 100 දෙනෙක් ගන්න පුළුවන්. මෙයාලට වේදම් කරන්න අපි ඩොලර් 20යි අපිට දවසට හම් වෙන ඩොලර් 2.5. ඉතින් මේ විදිහට ඉස්සරහට යනකොට ඩොලර් මේ විදිහට ඉස්සරහට ගිහිල්ලා රෙපරස 1000 ගන්න පුළුවන්. 1000 ඊට VIP පන් ship එක ගත්තට පස්සේ ඔයාලට 1000 2000 3000 4000 විදිහට ඉහළට යන්න පුළුවන්. මම චුට්ටකට ඔයාලට පොඩ්ඩකට කල්කලා පෙන්නන්නම් ඔයාලට කොච්චර income එකක් එනවාද කියලා. රෙපරස ලා 100ක් හිටියොත් ඉතින් රෙපරස ලා 100කට අපි වියදම් කරන්නේ ඩොලර් 20යි. ඉතින් රෙපරස ලා 100 දෙනෙක් ගන්න අපි මේවා කරනවා ඩොලර් 20ක් ඩොලර් 20ක්. ඉතින් අපේ දවසේ ඉන්කම් එක ඩොලර් 2.5ක්. එතකොට අපි මේක 30න් වැඩි කළා. අපි බලමු අපි වියදම් කරපු ගානට අපේ කොස්ට් එක එහෙම නැත්නම් අපිට හම්බ වෙන මේ ඉතිරි මුදල් ප්‍රමාණය මේක කොස්ට් එක කැපුවට පස්සේ කොච්චර ප්‍රමාණයක් එනවාද කියලා.
ඉතින් ඔයාට මම කිව්වා රෙෆරස් ලගන්නේ ඩොලර් 20කට අපිට දවසට වැන්න පුළුවන් එකෙන් 2.5 ඩොලර්. අපි මේක වැඩි කරමු ඩොලර් 30න්. එහෙම නැත් සෝරි සමා වෙන්න දවස් 30න්. 30න් වැඩි කරාට පස්සේ අපිට ඉන්කම් එක එනවා ඩොලර් 75. අපි මේක අපිට කෝස්ට් එක විදිහට ගිය ඩොලර් 20ක් අපි වියදම් කරා. ඒ ඩොලර් 20 මේකෙන් අඩු කරමු. අපිට එතකොට තමයි මේකේ කොච්චර වාසියක් ලබා ගත්තේ එහෙම නැත්නම් අපේ ප්‍රොෆිට් එක තමයි ඩොලර් 55 කියලා කියන්නේ. ඉතින් ඩොලර් 55 අපි නිකමට වැඩි කරලා බලමු රුපියල් 121කින්. මොකද ඩොලර් එකක් 121ක් දෙකක් විතර වෙන 221 181 දාම් සෝරි. ඉතින් 181 දැම්මට පස්සේ මෙන්න ඉන්කම් එක 9955යි. ඉතින් මේ තියෙන ඉන්කම් එක. ඉතින් හිතා ගන්න පුළුවන් තියෙන ඉන්කම් එක මෙච්චර ප්‍රමාණයක්. ඉතින් ජොබ් එකක් කරන කෙනෙකුට ජොබ් එකක් කරන අතරතුරෙත් මේක කරගෙන ගිහිල්ලා දවසකට විනාඩි 5ක්වත් මේකට යොමු වෙන්න කරන කට්ටිය දන්නවා මේක කොහමද තියෙන වාසිය. මුල්ම දේ තමයි පොඩි කට්ටක් ගන්න ඕනේ දවස් 10ක් විතර යනකම් අර 0.20 කියන එක කවර කරගන්න පොඩි කට්ටක් ගන්න වෙනවා. ඉතින් ජොබ් එකක් වුණත් ඕක ওই විදිහම තියෙනවා. ඉතින් යාළුවනි මෙන්න මේක තමයි මම ඔයාලට දවසේ කතා කරේ. ඉතින් තව දෙයක් කියන්නුනේ ඔයාලා මේ පර්චේස් කරගන්න රෙන්ටර් ෂෙපර්ස්ලා දවස් 3ක් 4ක් එක දිගට ක්ලික් කරන්නේ නැත්නම් ඔයාට රී රෙන්ට් කරන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා මේක බලන්න ඕනේ අනිවාර්යයෙන්. මෙයාලගේ ඇවරේජ් එකක් තියෙනවා. මේක 3න් උඩ තියෙනවා නම් ඔයාලට එයාගෙන් වාසියක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා 0.20ක් වියදම් කරාට පස්සේ අපිට මෙයාගෙන් හොයන්න පුළුවන් සාමාන්‍යයෙන් කොස්ට් එක විදිහට 40ක් 35ක් අතර ප්‍රමාණයක් මේ විදිහේ කෙනෙක්ගෙන් හොයන්න පුළුවන්. ඉතින් ඒක මෙහෙමයි ඔයාලා ගන්නකොට ගන්න රෙපරස්ලා ඔයා මං අර කලින් කිව්වා වගේ දවස් 5-6ක් එක දිගට බලන්න සමහරක් වෙලාවට තියෙන මේක රෙපර ප්‍රෝග්‍රෑම් එකක් ඉඳලා මේක ඇත්තටම යන්නේ මිනිස්සු කියලා මෙයාලා මේ කම්පියුටර්ස් හරහා තමයි මේක කරන්නේ රෙපරස්ලා කියන්නේ. ඇත්තම හියුමන්ලා නෙමෙයි මෙයාලගේ මේ සිස්ටම් එකත් එක්ක සම්බන්ධ වෙලා යන අර රැන්ඩම් සිස්ටම් එකත් එක්ක යන මේකක් යන්නේ. ඉතින් එතනින් තමයි පොඩි එයාට මෙයාට වෙලා ක්ලික් ගන්න දවසකට උපරිම දවසකට 4ට වැඩි වෙනවා නම් සාමාන්‍යයෙන් දවස් ක්ලික් ප්‍රමාණය ඇවරේජ් එකක් තියෙනවා ඕක. ඉතින් ඇවරේජ් එක 3ට වැඩි තියෙනවා නම් එහෙම නැත්නම් 2.5ට වැඩි තියෙනවා නම් සාමාන්‍යයෙන් මෙයාගෙන් අපිට වාසියක් තියෙනවා කියලා අපි හිතා ගන්න බුලා. ඉතින් වැඩ කරගෙන යන්න ලේසි. ඉතින් යාළුවනේ කරලා බලන්න. ඉතින් ඔයාට පුළුවන් ෆෝන් එක මේ විදිහට පාවිච්චි කරනකොට ඔයා දවසකට විනාඩි 5ක් නෙමෙයි විනාඩි 3ක් මේ සඳහා යොමු කරන්න. උදේ බලගිට්ට ගමන් හරි ඔයා ජොබ් එකට යන ගමන් හරි ඔයා වෙන මොනවා හරි ඉතින් ෆෝන් එක දවසට අනිවාර්යෙන් අහුවෙලා විනාඩි 2කට 3කට අනිවාර්යෙන් අපි ෆෝන් එකේ නෙමෙයි විනාඩි පැය ගණන් එල්ලිලා ඉන්නවා. මොකද YouTube WhatsApp වගේ දේවල් වල Facebook එකේ ඉතින් මේකට යොමු කරන්න දවසකට විනාඩි 3ක් කරලා බලන සති දෙකක් එකමාරක් වගේ යනකොට ඔයාට අර විදිහට 0.20 ඉන්කම් එක අර විදිහට කරලා ඔයාට ගන්න පුළුවන් රෙෆරස් කරලා පර්චේස් කරලා එක රෙපරස් කෙනෙක් එයාගෙන් වැඩේ පටන් ගන්න පුළුවන්. චූටි තැනින් පටන් ගමු ඉස්සරහට යා 0.20 කෙනෙක් කරා ඊළඟ එක අපි ගමු 0.60ට. ඉතින් යාළුවනේ මේක තමයි මම කියන්න ඕනේ. මේක රෙජිස්ටර් වෙච්ච නැති කට්ටිය ඉන්නවනම් තාමත් මම පළවෙනි ලින්ක් එක දාන්න රෙජිස්ටර් වෙච්ච රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා හරියටම දාලා තියෙනවා. තව දෙයක් කියන්න ඕනේ ඔයාට රෙජිස්ටර් වෙනකොට IP ප්‍රොබ්ලම් එකක් එනවා. එතකොට කරන්න ඕනේ අනිවාර්යෙන් ඔයා ඔපෙරා මිනි බ්‍රවුසර් එක දාගන්න. ඔපෙරා මිනිස් එක රෙජිස්ටර් වෙලා ඔයා ඊට පස්සේ පුළුවන් නම් Chrome එකට බ්‍රවුසර් යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ගහලා ලොග් වෙලා බලන්න. ඊට පස්සේ ඩවුට් එකක් නැත්තම් ඔපෙරා මිනි බ්‍රවුසර් එක ක්ලෝස් කරලා දාන්න බලන්න. ඉතින් මේ ටික තමයි මට කියන්න ඕනේ මේ සම්බන්ධයෙන්. ඔයාලට මොනවා හරි තියෙනවා නම් ප්‍රශ්නයක් මේක ගැන අහන්න කමෙන්ට් සෙක්ෂනේ කමෙන්ට් එකක් දාලා යන්න පුළුවන්. යාරුනි ඉතින් මේක අතාරින්න එපා. ඉස්සරහට හොඳ වැඩක් මේකින් ගන්න පුළුවන්. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ. මේක මම මුලින්දම කිව්වා මේක ඉවසීමෙන් තියෙන කෙනෙකුට කරන්න පුළුවන් හොඳ ජොබ් එකක් කියලා. ඉතින් ඊමණි සම්බන්ධයෙන් මම මේකේ විඩ්‍රෝල් එකක් කරා. ඔයා බලන්න මේ වීඩියෝත් ඇති මගේ channel එක subscribe කරන්න. එතකොට එනවා හැම වීඩියෝ එකක්ම ඔයා මම කලින් දාලා තියෙන. ඒ වීඩියෝ වල තියෙන මම වීඩියෝ කැෂ් අවුට් එක දාපු එක කැෂ් අවුට් මගේ bit pay wallet එකට ආපු එකක් තියෙනවා. ඉතින් මේ හැමදේම බලාගන්න channel එකත් එක්ක එකතු වෙලා ඉතින් යාළුවනේ අදට මේ ඇති කියලා මම හිතනවා. මොනවා හරි ප්‍රශ්න ඊළඟ වීඩියෝ එකේදී අපි තවත් ඊමන් සම්බන්ධයෙන් වැදගත් දෙයක් කතා කරමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.